අයිබන් සුබ දවසක් ඔබ හැම දෙනාටම අදත් අපි කතා කරන පින්තූර ටිකක් අරගෙන ඔබ ළඟට ආවා දහසක් දෙය කියන කතා කරන පින්තූර රැඳෙන්න දිගටම වීඩියෝ එකත් එක්ක මේ දැනුමට යමක් කරන්න ඔබ ළඟට එන හරස්කඩ මේ කවුද කියලා දන්නවද මේ කජාර් කුමරිය 1900 ගණන් වල තමයි මුල් භාගයේදී පර්සියාවේ සුන්දරත්වයේ අවසාන සංකේතය තමයි විදිහට තමයි ඇය හඳුන්ලා දෙන්නේ ඒ තරම්ම ලස්සනයි කියලා තමයි කියලා දෙන්නේ තරුණයෝ 13 දෙනෙක් මෙයා ආදරය ප්‍රතික්ෂේප කරපු හින්දා සියදිවි නසාගෙන තියෙනවා ටිකක් ඕගොල්ලෝම හිතලා බලන්න මේ දෙවෙනි චාරෝපයෙන් ඉන්නේ ඊජිප්තුවෙන් හමුවුණු මමිකරණය කරපු බලලෙක්ගේ හිසක් මේක ක්‍රිස්තු පූර්ව 664 430 වගේ කාලයට ආйти ඒ කියන්නේ ඒ කාලේ සත්තුන්වත් මමිකරණයට ලක් කරලා තියෙනවා මේ බටහිර ඕස්ට්‍රේලියාවේ අගනගරයේ වුණු පර්ත් පර්ත් වලට වර්ෂයේ පුරාම දිනකට පැය 8ක් සූර්යාලෝකය ලැබෙනවා මේ හින්දා මේක ලෝකයේ අවරක්ෂණීය අධිකම නගරය විදිහට තමයි සැලකන්නේ මේ තමයි ඊජිප්තුවේ අපි හැමදාම කතා කරන මහා පිරමීඩය මේක කුෆු කියලා හඳුන්වනවා ලෝකයේ පොදුම හතෙන් දැනට ඉතුරු වෙලා තියෙන්නේ මේ පිරමීඩේ විතරයි මේ පිරමීඩේ ඇතුල් වෙන දොරටුව තමයි ඔබ මේ දකින්නේ මේක විශ්මයජනකයි නේද දැක්කහම මේක මොකද්ද මේ තමයි පොලන්දේ සාප්පු සංකීර්ණයක කොටසක් මේකේ ඇතුල තියෙන කාමරත් මේ විදිහටම තමයි හදලා තියෙන්නේ ඔගලට කොහේ බාස් කෙනෙක් මේක හැදුවා කියලා හිතෙනවද ඉතින් අපි ලෝකේ හම්බ වුණු කතා කරන පින්තූර කීපයක් අද ඔබට ගෙනාව නැවතත් කතා කරන පින්තූර වලින් අපි දවසක හම්බ වෙමු YouTube නාලිකාව හොඳයි නම් අපිව හරස්කඩ අපි අනිවාර්යයෙන් subscribe කරන්න bell icon එක click කරන්න අමතක කරන්න එපා අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලොන්ට ළඟට එනවා ඔබ bell icon එක click කරලා තිබ්බොත් ගිහිල්ලා නම් අදට හැම දිනාටම සුබ දවසක්